आवा क्या ओ अरे अरे एना पे लिए मुदे बाहर जाने वाले एक क्या मुदे ना दिख रहा अरे लिए मुदे अपने अरे केंद्र ना इन्नो हमारे नए को लेने कहाँ पे लिए अलिया ना पृथ्वी पृष्ठेत परिबाहिरिन पृथ्वी पृष्ठेत परिबाहिरिन पृथ्वी पृष्ठेत परिबाहिरिन जननेय वी पृथ्वी पृष्ठेत परिबाहिरिन जननेय वी पृथ्वी मत भूरूप निर्माण करण क्रियावलियट मुखद पृथ्वी भू मत भूरूप निर्माण करण क्रियावलियट पृथ्वी मत भूरूप निर्माण करण क्रियावलियट दायक वन बलवेग दायक वन बलवेग बहिर्जन्य बलवेग नमिन बहिर्जन्य बलवेग नमिन एंड इन बी हरि हाय मेम बहिर्जन्य बलवेग मगिन मेम बहिर्जन्य बलवेग मगिन අනෙතන කමාවක් දාන්න මෙම බහිර්ජන්‍ය බලවේග මගින් කමාවක් දාන්න අන්තර්ජන්‍ය බලවේග මගින් නිර්මාණය කළ සෝ අපහැදිලි ආයෙත් කියන්න බහිර්ජන්‍ය බලවේග මගින් කියලා ලියලා කමාවක් දාලා අන්තර්ජන්‍ය බලවේග මගින් නිර්මාණය කළ ප්‍රකෘති භූදර්ශනයේ अंतर्जन्य बलवेग मगे निर्माण कल प्रकृति भूदर्शन प्रकृति भूदर्शन भूरूप मत क्रियात्मक विमे प्रकृति भूदर्शन भूरूप मत क्रियात्मक विमे भूरूप मत क्रियात्मक वेमिन एवा तव दुरटत कैटयाम करमे एवा तव दुरटत कैटयाम करमिन नवभूरूप निर्माणे किरीमात नवभूरूप निर्माणे किरीमात नवभूरूप निर्माणे किरीमात भू अभ्यंतरे अति एतम भूरूप भू भू अभ्यंतरे नतम पोलव यात की न दहास भू अभ्यंतरे अति भू रूप मतु पितट निरावरणे किरीमा भू अभ्यंतरे मुकद्द भू अभ्यंतरे अति भू रूप मतु पितट निरावरणे किरीमा निरावरणे किरीमात् यान दित्त कार्यान् मधुपिटट निरावरणे किरीमात् यान दित्त कार्यान् इटु करनु लबाय दित्त कार्यान् इटु करनु लबाय मे संदहा अरे मे संदहा दायक वन
මේ සඳහා දායක වන හරි බහිර්ජන්‍ය බලවේගයන් අතර බහිර්ජන්‍ය බලවේගයන් අතර බහිර්ජන්‍ය බලවේගයන් අතර අන්න ලියන්න පුතේ තරු ලකුණු දාලා පහළට ඉඩ තියෙනවද ලියන්න නේද ගලන ජලය සුළඟ ග්ලැසියර් තරංග ක්‍රියාකාරීත්වය तरंग क्रियाकारीत्वे හරි නේද හතරක් ලියවලාද බලන්න ගලන ජලය සුළඟ ග්ලැසියර් තරංග ක්‍රියාකාරීත්වය යනාදී බහිර්ජන්‍ය බලවේගයන් වේ යනාදී බහිර්ජන්‍ය බලවේගයන් වේ නැත්නම් යනාදී වේ මට ආරම්භයේ මතක නැහැ වාක්‍ය කණ්ඩේ බහිර්ජන්‍ය බලවේග අතර කියලා ලිව්වා නම් ආයෙ නැවත බහිර්ජන්‍ය බලවේග කියලා ඕනේ නැහැ යනාදී වේ කියලා අවසන් කරන්න හොඳයි එනම් මෙතන හරි මෙතනින් එහාට පුතේ අපි කතා කරන්නේ මෙන්න මේ අන්තර්ජන්‍ය හා බහිර්ජන්‍ය බලවේග නිසා නිර්මාණය කරන බූරූප සහ ඒ බූරූප නිර්මාණය වන ආකාරයන් මොනවාද කියන කාරණා පිළිබඳව. එතකොට අපි එතනින් පටන් ගන්නේ පළමුව. ඔගලන්ගේ දැන් 12 ශ්‍රේණියේ පළවෙනි වාරේ පළවෙනි අවස්ථාවේදී අපිට කතා බහ කරන්න තියෙන්නේ මේ අන්තර්ජන්‍ය බලවේග මගින් නිර්මාණය වන බූරූප පිළිබඳව පොඩක් ඉන්න ළමයි මේ තවත් කීප දිනකට එන්න බැරි කතාවක් කියනවා ඇයි දන්නේ හොඳයි අන්තර්ජන බලවේග මගින් නිර්මාණය කරන බූරූප තමයි පුතේ ඔයගලන්ට 12 ශ්‍රේණියේ ඉවරණකම් කරන්න තියෙන්නේ තේරුණාද කියන දේ හරි එතකොට අපි එතන දෙනකොට 12 ශ්‍රේණියේ වැඩ කටයුතු 12 ශ්‍රේණියේ පළවෙනි වාරේ වැඩ කටයුතු ඉවර කරගන්න වෙනවා. අපි එතෙන්ට යමු. අපි කතා කරන්නේ අන්තර්ජන්‍ය බලවේග තුනක් ගැන. කවුද? මේ වෙනකොට දන්නවා තැටි භූකාරක ක්‍රියාවලියයි භූචලන සහ යමකම ක්‍රියාවලිය කියන ක්‍රියාවලි තුන නිසා නිර්මාණය වෙන භූරූප පිළිබඳව තමයි අපි කතා බහ කරන්න හදන්නේ. විස්තරාත්මකව සහ රූපසරහන් සහිතව මේවා කොහොමද නිර්මාණය වෙන්නේ කියන කාරණා. බලන්නකො තැටි භූකාරක ක්‍රියාවලිය. ඕගොල්ලෝ මේ ගැන දැනුවත්. ඇයි? ඕගලන්ට මතක ඇති අපි අර පෘථිවි අභ්‍යන්තරයේ කියන පාඩමේදී පෘථිවි අභ්‍යන්තරයේ කියන පාඩමේදී අපි එතන ආය මුලින්දන් කියලා දීපු එක ලියපු එක පහදි පොඩිකද ඔව් මොකද්ද පෘථිවි අභ්‍යන්තර ඔය කොතනද ඔයා කියන්නේ මොනක්ක ලිව්වේ නැහැ අපි තාම නෑ නෑ පොතේ අර ලිව්වේ නැහැ මං ගිහුවේ මෙසේ තාම මොකක්ද ලිව්වේ මේ අන්තර්ජන බලවේග මගින් නිර්මාණය වන බූරූප ක්‍රියාවලිය යටතේ තැටි භූකාරක ක්‍රියාවලිය යමකම සහ යම භූචලනාශ්‍රිත බූරූප නිර්මාණය කියන ක්‍රියාවලිය ටික ගැන කතා කරන්න හදන්නේ කියලායි කිව්වේ ඒ ටික තමයි අපිට 12 ශ්‍රේණිය පළවෙනි වාරයට ඉවර කරගන්න තියෙන්නේ එතකොට පුතේ තැටි භූකාරක ක්‍රියාවලිය ගැන මං කිව්වා ඕගොල්ලෝ දන්නව හොඳටම ඇයි අපි පෘථිවි අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය කියන පාඩමක් ඉවර කරලානේ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ. එනකොට අපි කතා කළා ඔයගලට මතක ඇති පෘථිවි පෘෂ්ඨය නැත්නම් අපි එකට කියනවා කබල විවිධ ප්‍රමාණයේ තැටි වලට කැඩිලා තියෙනවා. නේද? ඒකට අපි කියනවා භූකාරක තැටි, මහද්වීපක තැටි, සාගරික තැටි වශයෙන් වර්ග දෙකක් තියෙනවා. එන්නේ මහද්වීප සාගර කියන තැටි වර්ග දෙක සම්බන්ධ කරගෙන මහා පරිමාණ තැටි, සුළු පරිමාණ තැටි ඔය හඳුනාගෙන ඔය ගැන කතා බහ කරලා ඉවිල්ලා ඉන්නේ. එතකොට ඒහා සම්බන්ධ ක්‍රියාවලිය තමයි අපි කියන්නේ කවුරු කියලාද? තැටි භූකාරක ක්‍රියාවලිය කියලා. එතකොට ළමයි පෘථිවි පෘෂ්ඨයේ විවිධ ප්‍රමාණයේ කොටස් වලට කැඩිලා තියෙනවා කියලා හඳුනාගෙන ඒවා පිළිබඳ විස්තර අධ්‍යයනය කරන්න ආරම්භ වුණේ 1950 දශකයේ වගේ කාලෙදී. ඒකට තවත් දායක වුණා, ඒකට තවත් වැඩිදුර විස්තර සපයන්න හේතු වුණා පුතේ 1960 දශකයේදී
සාගරික පතුල් පිළිබඳව සිද්ධ කරපු ගවේෂණ සාගර පතුල් පිළිබඳව කරපු අධ්‍යයන ඒ වැඩි හොයාගන්නවා සාගර පතුල් වල කඳු වැටි තියෙනවා සාගර පතුල් වල විභේද පැලුම් තල තියෙනවා ඒ පැලුම් තල මුල් කරගෙන තැටි වෙන් වෙලා තියෙනවා මෙන්න මේ වගේ විශාල කර්ම කාරණා ප්‍රමාණය සාගර පතුල් පිළිබඳ ගවේෂණ වලදී අනාවරණය කරගන්නවා ඒව අනාවරණය කරගෙන ඒවා ඔස්සේ සොයාගත් තොරතුරු මුල් කරගෙන මේ තැටි භූකාරක ක්‍රියාවලියේ ස්වභාවය වඩාත් හොඳින් විස්තර කරන්න අවස්ථාව උදා කරගන්නවා මිනිස්සු 1960 දශකයේදී අනිත්‍යකම තමයි මේ තැටි භූකාරක ක්‍රියාවලිය කියන දේ බිහි වෙන්නේ නැත්නම් කතා බහ කරන තේමාව බවට පත් වෙන්නේ මොකද්ද මේ තැටි භූකාරක ක්‍රියාවලිය කියලා කියන්නේ පෘථිවි කබල විවිධ ප්‍රමාණයේ කොටස් වලට කැඩිලා තියෙනවා අය ඒව භූකාරක තැටි නමින් හඳුන්වනවා අය ඒ වගේම ප්‍රාවරණ කලාපය තුල ප්‍රාවරණ කලාපය කියන්නේ අලුත් දෙයක් නෙමෙයි ඔයගොල්ලෝ ඉගෙනගෙන ඇවිල්ලා ඉන්නේ ප්‍රාවරණ කලාපය තුල උපදින සංවහන ධාරා කියන බලය මගින් අර පෘථිවි කබලේ තියෙන තැටි විවිධ දිශාවන්ට ඒ මේ අතර තල්ලු කළ දැමීමේ ක්‍රියාවලිය සිද්ධ කරනවා කියන කතාව තමයි තැටි භූකාරක ක්‍රියාවලිය කියලා මෙතෙන්දි පැහැදිලි කරලා තියෙන්නේ. තේරුණාද කියන දේ? මේ නිසා පෘථිවි තලයේ මතුපිට විවිධ වර්ගයේ භූරූප නිර්මාණය වෙනවා. සමාල්ලාට අපි දකිනවා අපි දැන් කලින් කතා කළානේ තැටි එකිනෙක ගැටෙන තැටි තියෙනවා එකට එක ඇතිලි නායන තැටි තියෙනවා එකිනෙකට විරුද්ධව ගමන් කරන තැටි තියෙනවා. ඕවා අපි කතා කරලා ඉන්නේ. ඒව ගැන හොඳින් දන්නවා. ඒ මත විවිධ භූරූප නිර්මාණය වෙන බවත් අපි ඒ තැන්වල දැක්කා. මේ සමහර තැන්වල අර තැටි හැපෙනකොට නම්මශීලී පාෂාණ තියෙන තැටිවල පාෂාණ ස්තර නැමිලා රැලි ගැනිලා ගිල්ල කඳු හැදිලා තියෙනවා. මේ උදාහරණත් ඒ තැන්වල අපි කලින් කිව්වා. ඊළඟට සමහරලාට තැටි ගැටෙනකොට ගම්බය තියෙන ඉන්ද්‍රිය. ඔව්. ඔව් ඒකත් සම්බන්ධයක්. අපි එතෙන්දී කිව්වනේ කලින් මේ භූමිකම්පා ප්‍රබල උපද්‍රවයක් විතර මේ තැන්වල සිද්ධ වෙනවා කියලා. තැටි ගැටෙනකොට සමහර තැටි අභ්‍යන්තරයට පෙරපල යවල උණු වෙලා නේද ඒ පාෂාණ ස්තර උණු වෙලා තිබිච්ච භූරූප විනාශ වෙලත් යනවා. නේද? එහෙම දේවල් අපි කතා බහ කරලා තියෙනවා. අපි එන පොඩි සංහනක් කරගමු තැටි භූකාරක ක්‍රියාවලිය කියන්නේ මොකද්ද කියලා. ලියන්න. පෘථිවි කබල ලොකු කුඩා ප්‍රමාණයේ විවිධ කොටස්වලට පෘථිවි කබල ලොකු කුඩා ප්‍රමාණයේ විවිධ කොටස්වලට ලොකු කුඩා ප්‍රමාණයේ විවිධ කොටස්වලට කැඩි වෙන්ව පවතින අතර ලොකු කුඩා ප්‍රමාණයේ කොටස්වලට කැඩි වෙන්ව පවතින අතර ඒවා භූකාරක තැටි නමින් හැඳින්වේ. ඒවා භූකාරක තැටි නමින් හැඳින්වේ. ප්‍රාවරණ කලාපය තුළ උපදින මොකද්ද සර්? කැඩි වෙන්න පවතින අතර කැඩි වෙන්වි පවතින අතර මේවා භූකාරක තැටි නමින් හැඳින්වේ. මේවා භූකාරක තැටි නමින් හැඳින්වේ. එමය ඒක අවසන් කළේ. ඊට පස්සේ කිව්වා ප්‍රාවරණ කලාපයේ උපදින මොකද? කලාපයේ උපදින සංවහන ධාරා මගින් ප්‍රාවරණ කලාපයේ උපදින සංවහන ධාරා මගින් මෙම භූකාරක තැටි මොකද්ද? සංවහන ධාරා. මේවා අලුත් දේවල් නෙමෙයි පුතේ. මම එකයි බෝඩ් එකේවත් ලියන්න නැත්තේ. මේවා කලින් අහලා තියෙනවා. සංවහන ධාරා මගින් භූතැටි විවිධ දිශාවන්ට තල්ලු කර හැරීම සිදු කරනු ලබයි. දිශාවන්ට තල්ලු කර හැරීම සිදු කරනු ලබයි. විවිධ දිශාවන්ට තල්ලු කර හැරීම සිදු කරනු ලබයි. මෙම ක්‍රියාවලිය
මෙම ක්‍රියාවලිය තැටි බූකාරක ක්‍රියාවලිය නමින් මෙම ක්‍රියාවලිය තැටි බූකාරක ක්‍රියාවලිය නමින් හැඳින්වේ. තැටි බූකාරක ක්‍රියාවලිය නමින් හැඳින්වේ. මේ නිසා පෘථිවිතලය මත නැමි කඳු පන්ති පෘථිවිතලය මත නැමි කඳු පන්ති හරිද සාගරික කඳු වැටි අගාද කිඳාවන් වැනි විවිධ වර්ගයේ බූරූප අගාද කිඳාවන් වැනි විවිධ වර්ගයේ බූරූප නිර්මාණය කරනු ලබයි. විවිධ වර්ගයේ බූරූප නිර්මාණය කරනු ලබයි. හොඳයි. ඔන්න පුතේ තැටි බූකාරක ක්‍රියාවලිය කියන්නේ මොකද්ද කියලායි පැහැදිලි කළේ. දැන් මේ තැටි බූකාරක ක්‍රියාවලිය ගැන කතා බහ කරගෙන යනකොට අපිට උතෙන්දි අමතක කරන්න බැරි සංකල්පයක් ගැන කතා කරන්න වෙනවා. ඒ තමයි ළමයි දැන් ඔය කියන්නේ පෘථිවි තලයේ මතු පෙර තියෙන කබල කෑලි වලට කැඩලා විවිධ දිශාවන්ට තල් වෙලා යනවා කියලා කියන්නේ තැටි බූකාරක ක්‍රියාවලිය නේ. නෑ තාම. එතකොට මෙතෙන්දී අපිට මතක් කරන්න වෙන කාරණේ තමයි මහද්වීප ප්ලවණේ කියන සංකල්පය. මහද්වීප ප්ලවණේ මේක ඔයගොල්ලන්ට පෙර අවස්ථාවකදී මට කියන්න සිද්ධ වුණා. නමුත් දීර්ඝ විස්තර සහිතව නෙමෙයි. කෙටියෙන් කියලා ඉවර කළා. නේද? දැන් ඔයාලා හොඳින් අහගෙන ඉන්නවා මේ කතාව. මහද්වීප ප්ලවණේ කියන්නේ ප්ලවණේ කියන වචනේ තේරුම පුතේ මහද්වීප පාවියම්. ප්ලවණේ කියන්නේ පාවෙනවා කියන අදහස. එතකොට මහද්වීප පාවියාමේ සංකල්පයක් ලෝකයේ ඉදිරිපත් වෙලා තියෙනවා. තේරුණාද කියන දේ? ඒකද කියන්නේ ළමයි දල්ලා අදහස මෙහෙම මතක තියාගන්න. පෘථුවියට තිබිලා තියෙන්නේ තනි ගොඩබිමකුයි තනි සාගරයකුයි. හරිද? තනි ගොඩබිමයි තනි සාගරයයි. ඒ තනි ගොඩබිම විවිධ ප්‍රමාණයේ කැලිවලට කොටස් වලට කැඩිලා තල්ලු වෙලා ගිහිල්ලා විවිධ දිශාවන්ට තල්ලු වෙලා ගිහිල්ලා අද වෙනකොට ඒක මහද්වීප කීයක් බවට පත් වෙනවා දිනවද? මහද්වීප 7ක් බවට පත් වෙලා තියෙනවා. මේ කැලි ටික පුතේ එහෙට මෙහෙට තල්ලු වෙලා යනකොට අර මහද්වීපේ වට කරගෙන තිබුණු තනි සාගරයට මොකද වුනේ? සාගර 5ක් බවට පත් වෙනවා. නේද? අර ප්‍රධාන ගොඩබිම කැලි වලට කැල්ල විවිධ දිශාවන්ට තල්ලු වෙලා ගින වර්තමාන සිටියම හැදෙනකොට අර තනි ගොඩබිම වටා තිබුණු සාගරේ ජලයේ ටික අර අතරමැද තැන් වලට පිරিলা සාගර 5ක් දක්වා වර්ධනය වෙලා තියෙනවා. පැහැදිලිද කියන්නේ? මෙන්න මේ ක්‍රියාවලිය මෙහෙම දෙයක් සිද්ධ වුණා කියලා කියන අදහස තමයි ළමයි මහද්වීප ප්ලවණේ කියලා අදහස් කරන්නේ. එහෙම නැත්නම් මහද්වීප ප්ලවණ සංකල්පය කියලා කියන්නේ. පුතේ හොඳට මතක තියාගන්න මෙහෙම අදහසක් ලෝකේ ඉස්සෙල්ලම ඉදිරිපත් වෙන්නේ 1620 දී. තේරුණාද? 1620 දී ඒ අදහස ඉදිරිපත් කරන්නේ කවුද? ෆ්‍රැන්සිස් බේකන් කියන පුද්ගලයා. දීපදෙනෙක් මයික්‍රොෆෝන් ඔන් කරගෙන ඉන්නවා. ඒක ඔෆ් කරගන්න පුතේ ඔබ කතා කරන සියලු දේ අපිට ඇහෙනවා. එහෙම වුණොත් සමහරට පුද්ගලික දේවල් අපිට ඇහෙන්නත් පුළුවන්. මන් නම් ඇහුනොත් නෑ හුණා වගේ ඉන්නම්. හරි. අපිට යමක් අහන්න තියෙනවනම් විතරක් ඒ වෙලාවට මයික් එක ඔන් කරගන්න. හරි. තාමත් නෑ මයික් එක නම් ඕෆ් කරගත්තේ. දෙන්නෙක් ඉන්නවා. එකෙනෙක් නම් නම පේන්නේ නෑ. දිග මොකද්ද මන්ද ඉලක්කම් අකුරු ටිකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. හරි. එක්කෙනෙක් ඕෆ් කරගත්තා. හොඳයි. මම කියාගෙන ආවේ පුතේ මහද්වීප ප්ලවණේ කියන අදහස ලෝකයේ ඉස්සෙල්ලාම ඉදිරිපත් වුණේ කවද කියලාද කිව්වේ? 1620 දී. කවුද ඉදිරිපත් කළා කියලා කිව්වේ? ෆ්‍රැන්සිස් බේකන්. ෆ්‍රැන්සිස් බේකන් කියන පුද්ගලයා තමයි මේ කතාව ඉස්සෙල්ලාම කියන්නේ. බේකන්. හරි. එයා මේක කියන්න හේතුව තමයි
වර්තමාන ලෝක සිතීම දිහා මෙයා බලනවා. බලනකොට මෙයාට පේනවා සමහර ගොඩබිම්. ඒ කියන්නේ එක ළඟ තියෙනව නෙමෙයි. එකට එක ළඟ තියෙන ගොඩබිම්. දැන් උතුරු ඇමරිකාවයි යුරෝපයයි. ඊළඟට දකුණු ඇමරිකාවයි අප්‍රිකාවයි. එහෙම අරන් බලනකොට මෙයාට පේනවා මේවා මතු පිටින් පොඩ්ඩක් මේ අර කපලා ගත්තොත් එකට එක ෆිට කරන්න පුළුවන්. දැන් කල්පනා කරලා බලන්නකො ලෝක සිතීම හිතේම වගන දකුණු ඇමරිකාවේ තියෙන ඊසාන පැත්ත, නැගෙනහිර පැත්ත නියෝජනය කරන වෙරළ ගිනල්ලා අප්‍රිකාවේ බටහිර පැත්තට ජොයින් කරන්න බැයිද? දැන් මේ බලන්න අප්‍රිකාව තියෙන ඕනෝමනේ. ඕමනේ. දකුණු ඇමරිකාව දෙනවා. ඕනෝම. නේද? මෙහෙමනේ තියෙන්නේ. ඒතර බලන්න මේ කෑල්ල ගිනල්ලා මෙතෙන්ට ෆිට කරන්න බැයිද? එහෙම පුළුවන් බව පෙනුණා. කාටද පෙනුනේ? ෆ්‍රැන්සිස් බේකන්ට. බේකන් හිතනවා මෙහෙම නිර්මාණය වෙලා තියෙන්නේ මේවා කලින් එකට තිබිලා කැල්ල ගිහිල්ලා වෙන්න ඕනි කියලා හිතනවා. එහෙම හිතලා තමයි මෙයා මේ කතාව කියන්නේ. මොකද්ද? වර්තමාන මහද්වීප ටිකයි සාගර ටිකයි නිර්මාණය වෙලා තියෙන්නේ තනි ගොඩබිමක් කැල්ල ගිහිල්ලා. ඒක කැඩලා යාම නිසා මහද්වීප හතකුත් හැදුනා, සාගර පහකුත් නිර්මාණය වුණා කියලා කියනවා. හැබැයි පුතේ කිසිම සාක්ෂියක් මෙයා ඉදිරිපත් කරන්නේ නැහැ. කවුද? බේකන් ඉදිරිපත් කරන්නේ. අර මතුපිට පේන චිත්‍රය දිහා බලලා තමයි මේ අදහස ඉදිරිපත් කරන්නේ. කවුරුවත් ඉතින් ඒක පිළිගන්නේ නැහැ. කවුරුවත් පිළිගන්නේ නැහැ. ඒක හේමම යටපත් වෙලා යනවා. කාලයත් සමග යටපත් වෙලා යනවා. නැවත ඒ කතාවම ආපහු ඉදිරිපත් වෙනවා ඇමරිකානු ජාතිකයෙක් විසින්. එයා තමයි ඒ ස්නයිඩර්. ඒ ස්නයිඩර් මේ ස්නයිඩර් කියන පුද්ගලයා පසු කාලින අර කතාවම කියනවා. මොකක්ද අර කතාව? ෆ්‍රැන්සිස් බේකන් කියපු කතාව. එයා කියේ මොකද්ද? පෘථිවියේ තිබුණ එක ගොඩබිමයි කැලිවලට කැඩුණා, විවිධ දිශාවන්ට තල් වෙලා ගියා. ඒ නිසා මහද්වීප හතක් හැදුණා. අර වටේ තිබුණු තනි සාගරයේ ජලය ටික එහෙට මෙහෙට අර අතරමැදට පෙරිලා සාගර පහක් හැදුණා කියන කතාවනේ බේකන් කිව්වේ. ඒකම මෙයක් කියනවා. හැබැයි සාක්ෂි නැහැ. හරි? මේ දෙකම පිළිගන්නේ. මේ දෙකම මිනිස්සු බැහැර කරනවා. හැබැයි පස්සේ කාලෙකදී, ඒ කියන්නේ පුතේ 1910 දී FB Taylor නේද? FB Taylor. FB කියන්නේ සමානට වාසගම Facebook වෙන්නේ නැති නේ. ඈ? හරි? එහෙම නැහැ. එයාගේ පාසක මුල කෑල්ල FB Taylor කියන පුද්ගලයායි 1912 දී Alfred Wegener. Alfred Wegener. මෙන්න මේ කියන දෙන්නා නැවත අර 600 ගණන් වල 800 ගණන් වල ඉදිරිපත් වෙච්ච අදහස නැවත ඉදිරිපත් කරනවා. නැවත ඉදිරිපත් කරනවා. හැබැයි පුතේ ටේලර් මේ අරගොල්ල වගේම නිකම් මේ කතාව කියලා නිකන් හිටියා. සාක්ෂි උපත් දෙය ගේන්න මේ කතාව තහවුරු ගන්න ඔප්පු කරන්න උත්සාහ කළේ නෑ, ට්‍රයි කළේ නෑ. හැබැයි වෙග්නර් හිම නෑ. වෙග්නර් කියන පුද්ගලයා මේ මතය මොකද්ද? මහද්වීප පාවී යාමේ මතය සනාථ කරන්න සෑහෙන උත්සාහයක් ගන්නවා. සෑහෙන උත්සාහයක් ගන්නවා. හැබැයි මතක තියාගන්න ඕනේ වෙග්නර් කිය වෙග්නර් මේ කරන්නේ එයාට අයිති වැඩක් නෙමෙයි. ඇයි? වෙග්නර් එයාට අයිති වැඩක් නෙමෙයි කරන්නේ කියලා මම කියන්නේ. ඇයි? වෙග්නර් කියන්නේ කාලගුණ විද්‍යාඥයෙක්. එහෙම නැත්නම් අපි කියනවා දේශගුණ විද්‍යාඥයෙක්. එයාගේ විශේෂමයි කාලගුණ විද්‍යාව. එහෙම නැත්නම් දේශගුණ විද්‍යාව. එතකොට මේ Tamanට අයිති නැති වෙනත් විෂයකට අයිති දෙයක් තමයි මේ වෙන කෙනෙක් හොයන්නේ. නේද? දැන් භූගර්භ විද්‍යාවට අයිති දෙයක් නෙමෙයි වෙග්න මැදිහත්ලා හොයන්න හදන්නේ. එහෙනම් වෙග්න මේ කතාව කියනවා තනි ගොඩබිමක් තිබුණා, කෑලිවලට කැඩුණා, විවිධ දිශාවන්ට තල් වෙලා ගියා. ඒ ගොඩබිම කැඩී යාම නිසා මහද්වීප හතක් හැදුණා. ඒක වටේ තිබුණු තනි සාගරයේ ජල ටික මැදට පිරිලා තැන් තැන් වලට ගිහිල්ලා සාගර පහක් නිර්මාණය වුණා කියලා මෙයා කියනවා. කියන හැබැයි නිකන් ඉන්නේ. අනිත් අය වගේ නෙමෙයි වෙග්න ලොකු උත්සාහයක් දරනවා මේ මතය ඔප්පු කරන්න. ඔප්පු කරන්න. මෙයා ලෝකේ විවිධ මහද්වීපවල ඇවිදගෙන යනවා. මොකටද යන්නේ? මෙන්න මේ කාලගුණික විවිධත්වය පිළිබඳවයි ඒට අනුරූපව නිර්මාණය වෙච්ච ශාකමය විවිධත්වය අධ්‍යයනය කරන්නයි තමයි වෙග්න ලෝකේ පුරා තැන් තැන්වල ඇවිදගෙන යන්නේ. ඒතර යාට පේනවා මේ මහද්වීප මට්ටමින් කියලා බලනකොට අර කියපු තත්ත්වයට අවශ්‍ය කරන සාධක සාක්ෂි මේ කියන කතාව තහවුරු කරන්න අවශ්‍ය කරන සාධක සාක්ෂි මේ කාර්ය අතරතුර මෙයා එකතු කරනවා. එකතු කරලා මේ මහද්වීප ප්ලවණය පිළිබඳව සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. හරිද? පස්සේ අපි බලමු මේ සාක්ෂි මොනවද කියලා. සාක්ෂි විශාල ප්‍රමාණයක් ඉදිරිපත් කරනවා. ඒවා එක එක විශේෂ විශේෂවලි. දැන් මෙයාගේ විශේෂණුත් මෙයා ගන්න උදාහරණ සාක්ෂි. දැන් තැන් වලින් හොයාගන්න. ඊළඟට පොසිල විද්‍යාවෙන් ගන්නවා. පාෂාණ විද්‍යාවෙන් ගන්නවා. ඊළඟට චුම්බකත්වයේ පිළිබඳ සාක්ෂි ගන්නවා. මෙන්න මේ වගේ විවිධ විශේෂ ශේෂ්ත්‍ර වලින් දත්ත තොරතුරු එකතු කරලා එකතු කරලා එකතු කරලා විග්න උපරිම ට්‍රයි එකක් දෙනවා මේ කතාව ඔප්පු කරන්න. හැබැයි පුතේ මිනිස්සු අහන්න මේ කතාව.
ඕක මිනිස්සු අහන්නවා රයිට් මේ වෙග්ඩ කියන කතාවේ ඇත්තක් තියෙනවා බැලු බැල්මට පේනවා මහද්වීපයකට එක ගලපලා මේක ෆිට් කරලා තනි ගොඩබිමක් හදාගන්න පුළුවන් බවකුත් පේනවා ඇත්ත මිනිස්සු අහනවා මේ කොහොමද ටික අහගෙන අහගෙන ඉඳලා හරි මේ කියන සාධක සාක්ෂි අපි පිළිගන්නම් මට අපිට කියන්න මේ මහද්වීප පාවියම වෙන්නේ කොහොමද මේවා මේ පොඩි දේවල් නෙමෙයි නේද කුළුන් කෑලි වගේ බර අඩු දේවල් නෙමෙයි මහද්වීපයක ටොන් මිලියන ගණන් බරයි මේ මහා ටොන් මිලියන ගණන් බර මහද්වීප ටික එහෙට මෙහෙට තල් වෙලා යන්නේ නිකන් නෙමෙයි මොන හරි හේතුවක් නිසා වෙන්නේ නැහැ වෙග්නකින් අහනවා මිනිස්සු ටික මොකද්ද කියන්නකෝ මෙන්න මේ මහද්වීප පාවලා යන්න බලපාන බලවේගය මොකද්ද කියලා හැබැයි පුතේ අන්නේ තින්දි වෙග්න අසමත් වෙනවා එයි වෙග්න කියන්නේ ඉතින් ඇත්තටම මේ අද මේ මේ භූගර්භ විද්‍යාවට අදාළ කෙනෙක් නෙමෙයිනේ ඒ නිසා යා භූගර්භ අභ්‍යන්තර ක්‍රියාකාරීත්වය ගැන දන්නේ නැහැ එයා කාලගුණ විද්‍යාවේ අන්න එතෙන්දී හැබැයි අපෝසත් වෙනවා මේ විදිහට මේ ටොන් මිලියන ගණන් බර මේ ගොඩබිම් තල්ලු වෙලා යන්නේ මොන හේතුවෙන්ද කියලා කියන්න විග්න නිරුත්තර වෙනවා හැබැයි ඒක හිමම තියෙන සාක්ෂි ගොඩක් ඉදිරිපත් කරපු නිසා රාරවගල්ලෝගේ ඉදිරිපත් කරපු මත වගේ ඉක්මනින් යටපත් වෙලා යන්නේ නැහැ හරි කාලයක් කොහොම තියෙන්නේ තිබිලා පස්සේ කාලෙකදී මිනිස්සු පෘථිවි අභ්‍යන්තරයේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන්න විවිධ තාක්ෂණික ශිල්පීයකම් පාවිච්චි කරනවා. ඒ පාවිච්චි කළා නොපෙනෙන පෘථිවි අභ්‍යන්තරයේ වලන් මහා කරුණු කාරණා ගණනාවක් අනාවරණය කර ගන්නවා ළමයි. එන්නේ ඉතින්දි හොයාගන්නවා මේ ප්‍රාවරණ කලාපය කියලා හඳුනා ගන්න පෘථිවි අභ්‍යන්තරයේ මැද කොටසේ නිර්මාණය වන සංවහන ධාරා කියන බලයෙන් තමයි මේ පෘථිවි කඹුල කියන තුනී කට්ටේ නැත්නම් කොටසේ මතු පිට පෘෂ්ඨේ කැඩිලා තියෙන මේ තැටි ටික එහෙට මෙහෙට තල්ලු කරලා දාන්නේ ඒ මගින් සැපේන බලයෙන් කියලා හොයාගන්න. තේරුණාද කියපදේ? හරි. ඒ නිසා මේ මතයේ ඉදිරිපත් කරලා සාක්ෂි සාධක ගොඩක් ගෙනාපු වෙග්න පෘථිවි අභ්‍යන්තරයේ උපදින සංවහන ධාරා මගින් මේ තැටි එහෙට මෙහෙට තල්ලු කරලා යනවා කියලා කියාගන්න බැරි වුණාට අර පස්සේ කාලෙකදී හොයාගන්නවනේ කාරණේ නිසා මේක තල් වෙලා යන්නේ කියලා අර සාධක සාක්ෂි ගෙනල්ලා ගොඩාක් ලොකු උත්සාහයක් මේක වෙනුවෙන් දරපු නිසා අදටත් මේ මහද්වීප පාවියම් පිළිබඳ වූ සංකල්පේ ගෞරවය දෙන්නේ කාටද විග්නට තේරුණාද කියන්නේ මහද්වීප පාවියම් පිළිබඳ අවස්ථා ගන්නවගේ අදහස් ඉදිරිපත් වුණා හැබැයි සාක්ෂි ගෙනාවේ නැහැ කවුරුවත් විග්න ලොකු ට්‍රයි එකක් දීලා සාක්ෂි ගොඩාක් එකතු කරගෙන මේ මතය උත්සාහ කරන මේ මතය ඔප්පු කරන්න උත්සාහ කරනවා අසමත් වෙනවා නේද හේතුව කියාගන්න බැරි වෙනවා නමුත් පස්සේ කාලෙකදී හොයා ගන්නවා ළමයි පෘථිවි අභ්‍යන්තරයේ තියෙන සංවහන ධාරා වලින් සැපේන බලයෙන් තමයි මේ ටික තල් වෙලා යන්නේ කියලා. ඒ නිසා අදට මහද්වීප ප්ලවණේ ගෞරවය විග්නට හම්බ වෙනවා. තේරුණාද කියනදී අපිට ඒ නිසා පුතේ තැටි භූකාරක ක්‍රියාවලියේදී මේ මහද්වීප ප්ලවණේ අමතක කරලා යන්න බෑ. ඒ නිසා අපිට ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරන්නම වෙනවා. හොඳයි අපි පොඩ්ඩක් කියමු මේ මහද්වීප ප්ලවණේ කියන මාතෘකාව යටතේ යමක් කියලා තියෙනවා. බලන්න මොනවද කියන්නේ කියලා. මහත් අවශ්‍ය තැන් ඔයගොල්ලෝ අන්ඩර්ලයින් කරගන්න එහෙම නැත්නම් හයිලයිට් කරගන්න. මෙතන තියෙනවා වැදගත් කරුණු කාරණා කීපයක්. මොනවද? අවුරුදු තියෙනවා. ඊළඟට ඒ අදහස් ඉදිරිපත් කරපු පුද්ගලයෙක්ගේ නම තියෙනවා. ඒව හරි වැදගත් ඈ. ඒවා ඔයගොල්ලෝ ලකුණු කරගන්න. බලන්න මහද්වීප පාවියාම මහද්වීප ප්ලවණේ නමින් හැඳින්වෙනවා. හරි? පෘථිවියේ පැවති ප්‍රධාන එක් මහද්වීපයක් කොටස්වලට කැඩි විවිධ දිශාවන්ට පාවියාම නිසා වර්තමාන මහද්වීප හා සාගර නිර්මාණය වී ඇති බව මහද්වීප ප්ලවන සංකල්පයෙන් පැහැදිලි කෙරේ. මෙම අනේතන අකුරු දෙකක් වැඩිපුර වැදිලා තියෙන එක කපල දාන්න. මෙම සංකල්පය වෙන්න ඕනේ දෙත. මෙම සංකල්පය ලෝකයේ මුල් බරට ඉදිරිපත් වන්නේ 1620 දී ෆ්‍රැන්සිස් බේකන් විසිනි. අන්නේ අවුරුද්දයි නමයි වැදගත්. මුල් වරට ඉදිරිපත් වන්නේ 1620 දී ෆ්‍රැන්සිස් බේකන් විසිනි. අනතුරුව 1848 දී ඇමරිකානු ජාතික ඒ ස්නයිඩර් ඒ කියන වචනේ තේරුම නම් කියන්නම්. ආතර් ස්නයිඩර් හරි ඒ ස්නයිඩර් විසින්ද එම අදහසම අනෙතෙන්ට මයන්නක් එන්න ඕනේ. එම අදහසම ඉදිරිපත් කර තිබේ. හරි? නමුත් සාක්ෂි සහිතව මෙම අදහස ඉදිරිපත් කරනු ලබන්නේ ජර්මානු ජාතික කාලගුණ විද්‍යාඥයෙක් වන ඇල්ෆ්‍රඩ් විග්නර් විසිනි. එනම් ඔන්න විග්නර් ගැන විස්තරෙත් එතන තියෙනවා.
මොකද්ද විඥාන සම්බන්ධ විස්තරේ එයාගේ මොන ජාතිකයේද කියලා කියනවා එයා මොන විශේෂ සම්බන්ධයෙන් ප්‍රවීණයෙන්ද කියලා කියනවා නේ හරි එතන ලොකු වැදගත් කරුණු කාරණා ටිකක් තියෙනවා එහෙනම් අපි ඊළඟට ලියමු ඇල්ෆ්‍රඩ් විග්නගේ මහද්වීප ප්ලවන කල්පිතෙන් මොකද්ද කියන්නේ කියලා ලියන්න මෙහෙම ලියන්න ඇල්ෆ්‍රඩ් විග්න පෙන්වා දෙන පරිදි ඇල්ෆ්‍රඩ් විග්න පෙන්වා දෙන පරිදි තනි සුපිරි මහද්වීපයක් තනි සුපිරි ඒ කියන්නේ විශාල ප්‍රමාණයේ එක මහද්වීපයක් කියන අදහස තනි සුපිරි මහද්වීපයක් සර් මොකද්ද ඇල්ෆ්‍රඩ් විග්නර්ගේ මහද්වීප ලවන කල්පිතය ගැන කියන්නේ ඇල්ෆ්‍රඩ් විග්නර් පෙන්වා දෙන පරිදි ඇල්ෆ්‍රඩ් පෙන්වා දෙන පරිදි පරිදි පැවති තනි එක් සුපිරි මහද්වීපයක් පැවති තනි එක් සුපිරි මහද්වීපයක් විවිධ ප්‍රමාණයේ කොටස්වලට කැඩි විවිධ ප්‍රමාණයේ කොටස්වලට කැඩි පාවී යාම නිසා විවිධ ප්‍රමාණයේ කොටස්වලට කැඩි පාවී යාම නිසා වර්තමාන මහද්වීප හත හා සාගර පහ වර්තමාන මහද්වීප හත සහ සාගර පහ නිර්මාණය වූ බව කියවෙන සංකල්පය වර්තමාන මහද්වීප හත සහ සාගර පහ නිර්මාණය වූ බව කියවෙන සංකල්පය මහද්වීප ලවණ සංකල්පයයි මහද්වීප ලවණ සංකල්පයයි හරි පොඩ්ඩක් පුතේ ඔක පැත්තක තියන්නකෝ එළියට ටික හොඳටම ප්‍රමාණවත් ඈ අපි තව ඒ ගැන විස්තර කතා කරලා තමයි ඊළඟට කියලා ලියන්නේ හොඳයි මේ බලන්නකෝ දැන් විග්න කියපු කතාව දන්නවනේ මොකද්ද මෙයා කියන්නේ පෘථුවිය මෙන්නඳා ඒක තිබුණා කියන්නේ තනි මහද්වීපයක් මේ බලන්නකෝ මේ මහද්වීපේ මෙන්න මේ මල් උතුරෙන් ටිකක් පළලයි දකුණට එනකොට ටිකක් පටු වෙලා යන මෙන්න මේම එයක් අඹ ගෙඩියක් වගේ හැඩය ගත්ත ගොඩ බිමක් තමයි තිබිලා තියෙන්නේ. හරිද? මේක තමයිලු කේලි වලට කැඩුනේ. කැඩිලා හිට මෙට ගල්ලා ගිහලා වර්තමාන සිතියම දක්වා වෙනස් උනේ මේක කියලායි කියන්නේ. හරිද? හැබැයි මේ වෙග්න කියන කෙනා මේක හඳුන්වනා නමකි. මේකට කියනවා යාපු දෙය පැන්ජියාව. පැන්ජියාව. හරි? වෙග්න මොකක් කියලාද කියන්නේ මේකට පැන්ජියාව කියලා තමයි නම් කරලා තියෙන්නේ. හරි. ඊට පස්සේ පැන්ජියාව වටා තිබුණ කියලා කියන්නේ තනි සාගරය. මේ තියෙන. හරි? එයා ඒක හඳුන්වනවා මෙන්න මේ නමෙන්. පැන්තලස්ස සාගරය. හරි? පැන්තලස්ස සාගරය. හරි? වර්තමානයේ අපි ඒකට කියනවලු පැසිෆික් කියලා. හරිද? එදා මොකද්ද කිව්වේ? පැන්තලස්ස සාගරය. අද කියනවලු පැසිෆික් සාගරය කියලා. හරි? ඔන්න තනි සාගරයයි තනි ගොඩ බිමයි මේ විග්න මේ පැන්ජියාව නැවත කොටස් කරනවා හරිද බලන්නක පැන්ජියාව විස්තර කරනවා මෙහෙම පැන්ජියාව මැද තිබුණලු පහත් බූද්‍රෝණියක් පහත් බූද්‍රෝණියක් ඒ කියන්නේ පහත තැන හරි එයා ඒකට නම තියලා තියෙනවා තෙතිස් බූද්‍රෝණිය තෙතිස් බූද්‍රෝණිය රයිට් ඔන්න තෙතිස් බූද්‍රෝණිය කෙනෙක් කෙනා පැන්ජියාව මැද ඉන්නෝ නැගිනිර බටහිර පැත්තට මෙහෙම හරි එතකොට මේ තෙතිස් බූද්‍රෝණියෙන් උතුරේ තියෙන ලොකු උස ගොඩ බිමක් දකුණේ තියෙන උස ගොඩ බිමක් එතකොට මේ තෙතිස් බූද්‍රෝණියෙන් උතුරේ තිබුණ කොටසට මෙයා කියනවා අංගාරා ලන්තය හරි මේ පැරණි නම් අංගාරා ලන්තය දකුණේ තිබුණ කොටසට මෙයා නම් කරනවා මොකක් කියලාද ගොන්ඩ් වානා ලන්තය ගොන්ඩ් වානා ලන්තය එනං ඔන්න බලන්න ගොඩබිම් දෙකයි
අංගාර ලන්තේ සහ ගොන්වාන ලන්තේ. ඒ දෙක අතර තිබුණේ කවුද? පහත් බූද්‍රෝණිය, තෙතිස් බූද්‍රෝණිය. හරි? මෙන්න මේක තමයි අතීත සැකස්ම කියලා කියන්නේ වෙග්ද. හරිද? මේ ටික අපි ලියලා ඊට පස්සේ විස්තරය ඊළඟට එමු ඈ. හරි. ඔය නවත්තපු තැනටම ලියන්න. ඡේද කඩන්න එපා. එතෙන්ටම ලියන්න. පෘථිවිය මත පැවති තනි මහද්වීපය පෘථිවිය මත පැවති තනි මහද්වීපය පැන්ජියාව වෙන වර්ණ වලින් ලියන්න පුතේ පැන්ජියාව පේනව නේද ලියලා තියෙනවා පැන්ජියාව නමින්ද පැන්ජියාව නමින්ද ඒ වටා පැවති තනි සාගරය ඒ වටා පැවති තනි සාගරය ඒ වටා පැවති තනි සාගරය පැන්ත ලැස්ස මම ලියලා තියෙනවා බලලා ලියාගන්න පැන්ත ලැස්ස වර්තමානයේ දාන්න වර්තමානයේ පැසිෆික් සාගරය පැන්ත ලැස්ස සාගරයේ නමින්ද හඳුන්වා තිබේ පැන්ජියාව මැද්දේ බටහිර නැගෙනහිර දිශානුගතව මොකද පැන්ජියාව මැද්දේ ඒ කියන්නේ මැද කියන එක පුතේ පැන්ජියාව මැද්දේ බටහිර නැගෙනහිර දිශානුගතව පැන්ජියාව මැද්දේ බටහිර නැගෙනහිර දිශානුගතව තෙතිස් නැමති තෙතිස් එකක් දීලා තියෙනවා තෙතිස් නැමති බූද්‍රෝණියක් තෙතිස් නැමති බූද්‍රෝණියක් පැවති බවත් තව තප්පර කීපයකින් මේක ඩිස්කනෙක්ට් වෙයි නැවත ආයි අර විදිහට මෙන්න තෙතිස් නැමති බූද්‍රෝණියක් පැවති බවත් අලියන ඉන් උතුරේ පිහිටි ගොඩබිම අංගාරා ලන්තය ලෙසත් අංගාරා ලන්තය එකත් ලියලා තියෙනවා අංගාර ඔව් කියන්න සර් සර් නැවතුෙන් මේ මේ බූද්‍රෝණියක් පැවති බව උතුරේ පිහිටි ගොඩබිම ඉන් උතුරේ පිහිටි ගොඩබිම අංගාරා ලන්තය ලෙසත් මොකද අංගාරා ලන්තය ලියලා තියෙන බෝඩ් එකේ අංගාරා ලන්තය ලෙසත් දකුණේ පිහිටි ගොඩබිම දකුණේ පිහිටි ගොඩබිම ගොන්ඩ්වානා ලන්තය ගොන්ඩ්වානා ලන්තය
ගොන්වානාලන්තය නෙසත් විග්න විසින් හඳුන්වා තිබේ විග්න විසින් හඳුන්වා තිබේ අනේස හපව කියනවාද පැවති බවත් කොතනින්දලාද පුතේ අර මේ බුද්‍රෝණියක් පැවති බවත් එතනින්දලා හරි මම කියනවා තෙපිස් බුද්‍රෝණිය නමින් බුද්‍රෝණියක් පැවති බවත් උතුරේ පිහිටි ගොඩබිම උතුරේ පිහිටි ගොඩබිම අංගාරා ලන්තය ලෙසත් ඉන් උතුරේ පිහිටි ගොඩබිම අංගාරා ලන්තය ලෙසත් දකුණේ පිහිටි ගොඩබිම ගොන්වානාලන්තය ලෙසත් ගොන්වානා මේ දෙකම තියෙනවා බෝඩ් එකේ ගොන්වානාලන්තය ලෙසත් විග්න විසින් හඳුන්වා තිබේ හරි සර් කාසින්ද විග්න විග්න මේ කතාව කියන්නේ විග්නනේ විග්න විසින් හඳුන්වා තිබේ හරි පොඩක් ලියන එක නවත්තන්න පුතේ දැන් යා කිව්වේ මේ කතාවනේ මෙහෙමනේ තිබුණා කියන්නේ මේ පිහිටීමනේ කියන්නේ දැන් යා කිව්වේ මේ කියන භූස්කන්ධේ කැඩිලා ගියා කියලානේ කැඩෙන්නේ කොහමද මෙන්න මේ පෘථුවි අභ්‍යන්තරයේ විසින් නිර්මාණය කරපු භූකම්පා මාලාවක් භූකම්පන මාලාවක් එකක් දෙකක් නෙමෙයි එක දිගට සිදුවෙච්ච භූචලන මාලාවකදී ඇතිවෙච්ච කම්පණය නිසා මේ තනි ගොඩබිම කැඩුනලු කෑලිවලට තේරෙනවද කියන දේ කෑලිවලට ගන්නවලු මේ බලන්නකෝ මෙන්න මෙහෙම ලොකු කෑල්ලක් කැඩිලා හරි මෙහෙම ලොකු කෑල්ලක් කැඩිලා බටහිර පැත්තට තල් වෙලා වෙලා තමයි වර්තමාන උතුරු ඇමරිකාව සහ දකුණු ඇමරිකාව හැදලා තියෙන්නේ තේරෙනවද ඊළඟට පුතේ විශාල කොටසක් කැඩිලා දකුණට තල් වෙලා කියලා වර්තමාන ඇන්ටාක්ටිකාව හැදලා තියෙනවා ඊළඟ මෙතනින් ලොකු කොටසක් කැඩිලා අපි දන්නවා අප්‍රිකාව හැදෙනවා මෙහින් ලොකු කෑල්ලක් කැඩලා ගිනි කොන පැත්තට ගිහිල්ලා ඕස්ට්‍රේලියාව හැදිලා ඊළඟට ලංකාව ඉන්දියාව වගේ භූමි ස්කන්ධ මෙහි තිබිලා උතුරට තල් වෙලා කියන හැදිලා තියෙනවා මෙන්න මේම පාවෙලා ගිහිල්ලා වර්තමාන සිටීමේ ස්වභාවය නිර්මාණය වුණා කියලා තමයි විග්න කියන්නේ එතකොට අපිට දැන් තව එකතු කරගන්න තියෙන පොඩි කාරණයක් මොකද්ද කාරණය කියන්න ඕනේ මොකද්ද මේ පැංජියාවට බලපෑ භූකම්පන මාලාවේ කම්පන බලය නිසා මේක කොටස් වලට කැඩිලා විවිධ දිශාවන්ට තල්ලු වී යාම සිද්ධ වුණා කියන කතාව නේද හරි අපි ඒක ඔතෙන්තම ලියමු මෙයන් ඡේද කඩන්න එපා ඔතෙන්තම ලියන්න පැංජියාවට බලපෑ භූචලන මාලාවක පැංජියාවට බලපෑ භූචලන මාලාවක ප්‍රතිඵලයක් ලෙස පැංජියාවට බලපෑ භූචලන මාලාවක ප්‍රතිඵලයක් ලෙස භූචලන මාලාවක ඒ කියන්නේ භූචලන එකක් දෙකක් නෙමෙයි එක දිගට එක වැලක් වුණා කියන කතාවයි කියන්නේ භූචලන මාලාවක ප්‍රතිඵලයක් ලෙස පැංජියාව විවිධ ප්‍රමාණයේ කොටස් වලට කැඩි පැංජියාව විවිධ ප්‍රමාණයේ කොටස් වලට කැඩි භූචලන මාලාවේ ප්‍රතිඵලයක් ප්‍රතිඵලයක් ලෙස ඔව් පැංජියාව විවිධ ප්‍රමාණයේ කොටස් වලට කැඩි විවිධ දිශාවන්ට පාවී යාම නිසා වර්තමාන දිශාවන්ට පාවී යාම නිසා වර්තමාන ලෝක සිටියම නිර්මාණය වූ බව වර්තමාන ලෝක සිටියම නිර්මාණය වූ බව විග්නගේ මතයයි ඌ බව විග්නගේ මතයයි විග්නගේ මතයයි
හරි දැන් පුතේ අපිට ඔබල ලොකු ඉඩක් ඉතුරු කරලා තියෙනවා හිස් තැනක් විතර ඔයගලන්ට පේන්නේ නැති මේ ටියුට් එකේ මැද ලොකු ඉඩක් ඉතුරු කරලා තියෙනවා ඒ සම්පූර්ණ ඉඩම පාවිච්චි කරලා මෙන්න මේ වෙග්නර්ගේ මතයට අදාළ රූල්ස් අහන්න ඇඳලා පෙන්නමු විනාඩි කීපයක් දෙන්න අඳින්න බෝඩ් එකේ තියෙනවා මේකේ මේ අර මං පස්සෙම වෙන් කළානේ අර 33 මේ මොනවද පැන්ජියාවෙන් කොටස් වලට කැඩිලා ගියේ මේ රේකා ඒවා අවශ්‍ය නැහැ පැන්ජියාව අඳින්න අංගාරලන්තය අඳින්න 33 බූද්‍රෝණිය අඳින්න ගොල්වානලන්තය අඳින්න පැන්තලස්ස සාගරය අඳින්න ඔය ටික තිබුණාන් ඇති හරි අර කොටස් වලට කැඩී ගිය විදිහ ඒවා රේකා පෙන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ ටික ඇඳලා රූපසරණ සම්පූර්ණ කරන්න විනාඩි කීපයක් දෙන්නම් සර් මේ වැඩිම භූමිකම්ප ඇති වුණේ මොන රටේද? එහෙම කියන්න බෑ පුතේ. වැඩිම භූමිකම්ප ඇති වෙන රට කියලා නිශ්චිතව කියන්න බෑ. කලාපයක් කියන්න පුළුවන් හැබැයි. ලෝකේ වැඩිපුරම භූමිකම්ප ඇති වෙන්නේ පැසිෆික් සාගරයේ වටේ. පැසිෆික් සාගරයේ වටේ මම ප්‍රමාණයක් කියන්නම්. ලෝකේ සිද්ධ වෙන්නේ හැමතැනම අපි හිතමු භූමිකම්ප ඔක්කොම ටික එකතු කරලා ගත්තාම 100යි කියලා. ඒ 100 නම් 100න් 64ක්ම අපිට හම්බෙන්නේ පැසිෆික් සාගරය වටේ සීමාවේ. ඒකට අපි කියනවා ශාන්තිකර ගිනි වලල්ලවට කලාපය හරි අන්න ඒක තමයි ප්‍රධාන කලාපය එහෙනම් තම රටක් විතර කියන්න බෑ භූමිකම්ප වැඩි ප්‍රසිද්ධ වෙන්නේ මේ රටේ කියලා කියන්න බෑ හරිද හරි අඳින්න පුතේ सर पेन ने हाँ सॉरी है देंग हरी दे हाँ वो सर देंग हरी हाँ रे अने सर मटे पेन ने पेन ने पेन ने क्या ने बोटे पेन ने देंग पेन देंग आई ने आई पेन ने ओके लगे सिग्नल प्रश्न है तो बोला ना कोई अरे पुते मैं पेन आंदको नैती मम्मी हेम कर मम्मी फोटो वाट्सएप पास दिन पेन आंद अरे හරිද ළමයි මං කියපේ කැමර නේද මේ ඉන්නතේ කලබල වෙන්න එපා මට ඇහෙනවා සමහරවිට ෆෑන් පොළවේ ගහනවා මේ ඇහෙනවා හොඳේ එහෙම කලබල වෙන්න අවශ්‍ය නැහැ මම මේකේ ෆොටෝ එකක් ගහලා මේ ඔයාලට එවන්නම් WhatsApp link එකට උත්තරය දාගන්න පුළුවන් පේන ඇටික ඇඳ ගන්න වරිත ඕනේ සර් උඩ දින මොකක්ද කියලා ඉන්න උඩලා කියන්නකෝ මේකද පැන්ත රැස්ස සාගරය පැන්ත ලැස්ස සාගරය වර්තමාන නමත් ලියලා තිනව වරහන් ඇතුලේ පැසිෆික් කියලා. පැන්ත ලැස්ස සාගරය නැත්නම් පැසිෆික් සාගරය. ඒක අර යට තියෙන එක මේකද? गोंडवाना गोंडवाना लंते लंते हो गोंडवाना लंते इधर यहाँ पे तीन का
මේකද අවුව මේකද පැන්ජි ආව පැන්ජි ආව සර මැදින් තියෙන්නේ මොකද්ද මැදින් තියෙන පුතේ තෙතිස් බූද්‍රෝණිය තෙතිස් බූද්‍රෝණිය සෝ මැද තියෙන උඩ තියෙන එක මොකද්ද අංගාරාල් අන්තය අංගාරාල් අන්තය හරි නේද මම පොඩ්ඩක් ඉන්නද හරි 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 සර් හරි සර් මැද තියෙන එක මොකද්ද මැද තියෙන බූද්‍රෝණිය තෙතිස් බූද්‍රෝණිය ආ කියන්න තෙතිස් බූද්‍රෝණිය හොඳයි 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 පුතේ එතකොට අපි මේ කතා කරන ආවේ බුරුත් පාඩමේදී තැටි බූකාරක ක්‍රියාවලිය ගැන තැටි බූකාරක ක්‍රියාවලියේදී අපිට මහද්වීප ප්‍රවණ සංකල්පය අමතක කරන්න බෑ කියලා කියලා ඒ පිළිබඳ අදහස් ඉදිරිපත් වෙච්ච වර්ෂ පුද්ගලයෝ කියලා සාක්ෂි සහිත ඉදිරිපත් කරපු පුද්ගලයා ගැන කියලා එයාගේ කතාවයි මේ අපි ගියාගෙන ඉන්නේ ඒකෙදී පැහැදිලි කළා රූපසරණක් ඇතුලේ මේ විඥ කියන පුද්ගලයා මේ ඉදිරිපත් කරපු අදහස මෙහෙම එකක් කියලා අපි කියවනේ විඥ සුවිශේෂී කියලා නේද ඇයි අනිත් අයත් එක්ක බලනකොට මෙයා මේ මතය මිනිසුන්ට තහවුරු කරන්න ගොඩාක් සාක්ෂි ඉදිරිපත් කරමු කෙනෙක් පොඩ්ඩක් නිකමට පෙළගෙන යන්න ඊළඟ පිටුව බලන්නකෝ මෙයා ඉදිරිපත් කරපු සාක්ෂි ගැන මෙහෙම කියනවා විඥ සිය මතය සනාථ කිරීම සඳහා තම විශේෂේත්‍රයෙන් මෙන්ම මොකක්ද යාගේ විෂය මත කෙනෙක් කියන්න යාගේ විෂය මොකද්ද බේකන් ඊළඟට FB ටේලර් ස්නයිඩර් ඒගොල්ලෝත් මේ වැඩේ කළා. මෙයත් ඒකක් ගන්නවා සාක්ෂියකට. හරි මෙයා ඒක බහැර කරන්නේ නැහැ. හැබැයි මෙයා අරගොල්ලන්ට වඩා හොඳට මේක විස්තර කරලා තියෙනවා මම ඒකට කියන්නම්. හරි? හොඳයි. ඊළඟට බලන්න පාෂාණ විද්‍යාත්මක සාක්ෂි. පාෂාණ සම්බන්ධයෙන් සාක්ෂි ආරම්භ කරනවා. පොසින විද්‍යාත්මක සාක්ෂි ආරම්භ කරනවා. දේශගුණ විද්‍යාව. යාගේ විශ්ිනුත් යා සාක්ෂි ආරම්භ කරනවා. මෙන්න මේම විශේෂ කොටනා ගොඩ ගණනාවකින් සාක්ෂි එකතු කළා. මේ මතය ඔප්පු කරන්න සනාථ කරන්න උත්සාහ කළා. හරිද? එතකොට අපි මේ සාක්ෂි වර්ග ටික එහෙමනම් ඊළඟ දවසේ කතා කරමු. දැන් 9:00යි වෙලාව. මේ කොටසින් අපි සාක්ෂි වර්ග ටික මේ කතා බහ කරලා ඊළඟ දවසේ පටන් ගමු. එතකොට අපි කවද්දායි පන්ති කරනවා කිව්වේ? සෙනසුරාදා. සෙනසුරාදා. සහ ඒ කියන්නේ 5 7 කියන වෙලාව වෙනස් වෙන්නේ නැහැ. සඳුද 5 7 සහ සිකුරාදා 5 7 කියන පැය 2 2 පැය 4ක් සතියට කරනවා අපි. හරි? එහෙම කරලා ගන්නේ අපිට වාසියක්. ඇයි? අපි ඉක්මනට වැඩේ කරගත්තොත් අපිට ස්කෝල් ඉස්සරහ මේ ගමන යන්න පුළුවන්. හරි? එහෙනම් අද පාඩමේ මොනවා හරි ගැටලු තැන් තියෙනවා නම් කියන්න ළමයි. මොනවා හරි ගැටලු තැනක් තියෙනවා නම් අර විනාඩි 40න් කට් වෙන ඒ ප්‍රශ්නේ විසඳලා තිබුණේ මේකේ. නමුත් මොකක් හරි තාක්ෂණික දෝෂයක් නිසා අපිට ඒ ගැටලුවට ආයෙ මුණ දෙන්න නම් මම ඒක ඉදිරි කාලෙදී කොහොම හරි විසඳලා
ඔගලන්ගේ අපායට පත්වීම වළක්වලා දෙන්න. එන මොනවද ගැටලු තියෙන්නේ පුතේ ඔයගලන්ට? මොනවද තියෙන්නේ? ඔය ඉවරදේ? ඔව් ඉවර කළා. අපි ඊළඟ දවසේ සාක්ෂි වලින් පටන් ගමු. සාක්ෂි කතා කරමු ඊළඟ දවසේ. හා සර් හා. හරි. හා සර්. लक्षण वनांतर පුතේ වනාන්තර වනාන්තර කියන්නේ පුතේ බුරුපයන් නෙමෙයි නේද අයියෝ වනාන්තර කියන්නේ බුරුපයන් නෙමෙයි හරි භෞතික පරිසරයට අදාළ දෙයක් තමයි හැබැයි වනාන්තර බුරුප ගණයට ගන්නෙ නෑ හරි හරි නේද අනේ වගේ ගැටලු තියනවා නම් අහන්න प्रश्न उत्तर वाट्सएप කතා බහ කරනවට වඩා මෙහෙම ලේසියි මේ විනාඩි කීපයක් අන්තිමට දීලා තිබුණා තියෙන ගැඹුර දිනවා ඔය පේන්නේ මාව දැන් පේන්න ඕනේ ඇහෙනවනේ මේ නෑ මේ 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 මට අර ඉස්සෙල්ලා අර එන්න පොඩ්ඩක් පරක්කුනින්ද ඒ ටික ලියාගන්න බෑ මේ ටික කියනවාද ආ කොයි ටිකද කියන්නකෝ අපි මෙහෙම කරමු පුතේ දැන් ඔය අර අධ්‍යයනය වැදගත් කම දීලා තියෙන්නේ ඒක තමයි දැන් මෙහෙම කරමු අපි ආලෝකයට කියමු එක මුල පිටුවේ ටික WhatsApp එක ඔව් මුල ටික ෆොටෝ එකක් ගහලා WhatsApp එකට දාන්න කියලා ආලෝකයට කියමු කියනට වඩා ලේසියි නේද ඒක එහෙම කරමු මම එක කවුරු හරි විවෘතව කියන්නම් කවුරු කෙනෙක් ඒක ඉදිරිපත් කළා කරයි පොතේ මේ අපි අද පටන් ගත්ත තැන පළවෙනි පිටුවේ නෝට් එක පුළුවන් නම් කෙනෙක් කවුරු හරි ෆොටෝ එකක් ගහලා දානවද මේ කුරුවිට ක්ලාස් එකේ කෙනෙක් දැම්ම නම් හොඳයි එතකොට මේ ඔව් හම්බ වෙනවා කුරුවිට ක්ලාස් එකේ ළමයි කවුරුන් මේ වැඩේ කරන්න නැත්නම් එයාට නෝට් එක ලියා ගන්න බැරි වෙයි. එම් බැරි වුණොත් පුතේ මට කපව කතා කරන්න මම එතකොට වෙන ක්ලාස් එකකින් හරි ඔයාලට දම්මන්න. හා දාන්න සර්. හරි පුතේ හරි. දෙලුම්. ඔව්. දෙලුම් ඉන්න. ඔව් සර්. මේ ප්‍රශ්න නැහැ නේද? පීඩියෝ එකේ කතා බහේ ඊළඟ පාඩමේ මොනවද ගැටලු තියෙනවද? නැහැ නේ. නැහැ සර් නැහැ. රයිට්. No problem. හොඳයි. හොඳයි එහෙනම් පොතේ පන්ති ඉවරයි. ප්‍රශ්න නැති අය ලෙෆ්ට් වෙන්න පුළුවන්. बुद्ध सरण सरण गुड गुड मॉर्निंग टीम उदयट दैन किया सर गुड नाइट गुड नाइट गुड नाइट अपड़म गुड नाइट एना मम मैं मीटिंग क्लोज करना है प्रश्न नहीं काटो कथा कराने इतने वही नहीं होता लामा है भाई मम पांती वर कल ध्यान ना सुधार मन ने नहीं तो वेरे दरन को पांती वर का विनाडी पांती यदि विलावल के तमाई करन मैं मैंने कोट लामा गमती वगे ऑनलाइन उगाना
ඔන්න මේ දැන්ටම දාලා තියෙන පුතේ අර පළවෙනි පිටුවේ ෆොටෝ ගහලා දාලා තියෙනවා බලන්න හරි සර් රයිට් රයිට් ඔකේ හරි කිනෝ හොඳයි නයිට් ගුඩ් නයිට් ගුඩ් නයිට් ගුඩ් නයිට්